හැමෝටම ආයිබෝවන් කියලා පිළිගන්නවා අපේ විශ්වලෝක YouTube නාලිකාවට. අද ඉඳන් අපේ YouTube නාලිකාව හරහා කාලීන තොරතුරු, විශ්වය පිළිබඳ තොරතුරු වගේම අපේ රටේ වැළලී ගිය අපේ ඉතිහාසය පිළිබඳ මා දන්නා තොරතුරු මේ YouTube නාලිකාව හරහා බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේම අපේ නාලිකාව ගැන අලුතෙන් නාලිකාවට එක් වෙන්න ඕන දේවල් තියෙනවා නම් ඒ අදහස් කමෙන්ට් කරන්න කියලාත් මම ඔයගොල්ලොන්ගෙන් ඉල්ලීමක් කරනවා. හොඳයි අපි අද අපේ පළමු වීඩියෝට යමු. අද වීඩියෝ එකේ මම කතා කරන්නේ අපේ රටේ මෑත භාගයේ බිහි වුණු ජාතික වීරවරයෙක්ගේ ජීවිත කතාවක් පිළිබඳ. මේ රූපරාමුව දකිනකොටම ඔයාලා දන්නවා මම මේ කතා කරන්නේ කාගෙනද කියලා. මේ තමයි අපි කවුරුත් හොඳින් දන්න අනගාරික ධර්මපාල තුමා. දොන් ඩේවිඩ් හේවා විතරණ නමින් මෙතුමා උපත ලැබුවේ 1864 සැප්තැම්බර් 17 වෙනිදා මාතර හිත්තටිය ප්‍රදේශයේදී. මෙතුමාගේ දෙමාපියන් වූයේ දොන් කරෝලිස් සේවා විතරණ මුදලිතුමා සහ මල්ලිකා හේවා විතරණ මැතිණියයි. දොන් කරෝලිස් සේවා විතරණ මුදලිතුමා මාතර ප්‍රදේශයේ කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වූ අතර එම පවුල බෞද්ධ ආගමික කටයුතු දැඩි කැපවීමකින් සිදු කරලා තියෙනවා. කුඩා කල සිටම බෞද්ධාගමට දැඩි ඇල්මක් ඇති කරගත් ඔහු එදා පැවති සමාජ වාතාවරණයට අනුව මිෂනාරි අධ්‍යාපනයක් හැදෑරීමට සිදු වුණා. ඒ අනුව ඔහු පිටකොටුවේ මේරි විදුහල, කොටහේනේ ශාන්ත බෙනඩික් විදුහල, ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහල හා කෝට්ටේ ක්‍රිස්තියානි පාසල තුළින් අධ්‍යාපනය ලබාගෙන තියෙනවා. පාසල් නිවාඩු දිනයන්හි කොටහේන දීපදුත්තාරාමයට ගොස් මොහොට්ටවත්තේ ගුණානන්ද හිමියන්ගේ දේශනාසා බුදුදහම ගැන දැනුම වර්ධනය කර ගැනීම මෙතුමා විසින් සිදු කරලා තියෙනවා. එම කාලයේදීම මෙතුමාට හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ ඇසුරද ලබා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. පාසල් අධ්‍යාපනය 18 වියේදී අවසන් කළ මෙතුමා සිංහල හා ඉංග්‍රීසි භාෂාව හොඳින් ප්‍රගුණ කර තිබූ අතර පසුව රාජ්‍ය සේවයේ ලිපිකරුවෙකු බවට පත් වුණා. කාලයේ ඇවෑමෙන් මෙතුමා තම රැකියාවට සමුදී සිය ජීවිතය සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය තකා ධර්මපාල යන නාමය ලබා ගත්තා. පසුව මෙතුමා වර්ෂ 1880 මැයි 17 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ස්ටීල් ඕල්කට්තුමා සමග සම්බන්ධ වී මෙරට පරම විඤ්ඤාර්ථ සමාගම පිහිටුවා තැබීම සිදු කරලා තියෙනවා. මෙම සමාගමේ එක් ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1886දී මෙරට බෞද්ධ ඉංග්‍රීසි පාසල් ආරම්භ කිරීම පටන්ගත් අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද වැනි පාසල් ආරම්භ වුණා. තවද මෙතුමා විසින් සිදු කළ ශ්‍රේෂ්ඨතම කාර්යයක් වනුයේ බුද්ධගයාව නැවතත් බෞද්ධයන් හට ලබා දීමට පුරෝගාමී වීමයි. වර්ෂ 1891දී ඉන්දියාවේ මහාබෝධි විහාරයේ වන්දනා ගමනක යෙදී සිටි මෙතුමා විසින් බුද්ධගයාව හින්දු පූජකයන් අතර පත්වී ඇති ආකාරය දුටු අතර එය බේරා ගැනීමට 1891 වසරේම ඉන්දියාව තුළ මහාබෝධි සමාගම ආරම්භ කිරීම සිදු කරනු ලැබුවා. තවද එතුමා විසින් මෙරට ජනතාව සුරාව සූදුවෙන් බේරා ගැනීමට දියත් කළ අමධ්‍යපා ව්‍යාපාරයද සුවිශේෂී තැනක් හිමි කරගත්තා. එමෙන්ම මෙතුමා විසින් අපරට කාර්මික වශයෙන් දියුණු කරලීම සඳහාද දායකත්වය ලබා දී තිබූ අතරම මෙතුමාගේ ජීවිතයෙන් වැඩි කොටසක් වැය කිරීම සිදු කරලා තිබුණේ අපේ රට දියුණු කරලීම සඳහායි. නමුත් ජීවිතයේ එක් තැනක කලකිරුණ මෙතුමා 1931 වසරේදී අපේ රට අතහැර පිටව ගිය අතර මෙම සිදුවීමට ප්‍රධාන වශයෙන් බලපෑ හේතු සාධකයන් එතුමා සිය ජීවිත කතාවට මේ ආකාරයෙන් එක් කරනු ලැබුවා. දඹදිව ශාසනික වැඩ ආරම්භ කළ තැන පටන් මේ දක්වා බොහෝ ගිහි පැවිදි පිරිස් මට විරුද්ධව ක්‍රියා කර තිබේ. මා විසින් කරන අවවාද පිළිගැනීමට අකමැති නම් ඒ බව දැන් වූ විට ලංකාව අතහැර වෙනත් රටකට යන්නට මට පුළුවන. සිංහල රට, සිංහල ජාතිය, සිංහල භාෂාව උතුම් කොට සලකන මට සිංහල බෞද්ධයන් මිත්‍යා දෘෂ්ටිකයන් වෙනවා දැකීමට ඉවසිය නොහැක. වරද දුටු තැන වරද කියාදීම මගේ ධර්මතාවයයි. එසේම මා විසින් ප්‍රේමසිතින් දෙන අවවාද පිළිගැනීමට සිංහලයන් අකමැති බව පෙනේ යනුවෙන් මෙතුමා ජීවිත කතාව තුළ සඳහන් කරලා තියෙනවා.
මෙම සිදුවීමෙන් පසුව ඉන්දියාවට නැවත ගිය ධර්මපාල තුමා 1931 ජූලි 13 වෙනි දින Sri Devamitta Dharmapala නමින් පැවිදි දිවියටපත් වුණා. වර්ෂ 1933 ජනවාරි 15 වෙනි දින උපසම්පදාවලත් Sri Devamitta Dharmapala හිමියන් ක්‍රමයෙන් රෝගාතුර වීම ආරම්භ වීම සිදු වූ අතර 1933 අප්‍රේල් 29 වෙනිදා ඉසිපතනේ මූලගන්ධකුටි විහාරයේදී අපවත්වීම සිදු වූ අතර හිමියන් අපවත්වන විට 69 විය ගෙවිමින් පැවතුණා. මෙතුමා අප ජාතියට කළ ඉමහත් සේවය කිසිදා අප සිත් තුළින් අමතක නොවන අතර ශ්‍රී ලංකාවේ විසු ශ්‍රේෂ්ඨයන් අතර විරාජමාන චරිතයක් ධර්මපාල හිමියන් විසින් ලබා ගත්තා. මේ වීඩියෝෙන් ධර්මපාල හිමියන් අපේ රටට කළ සේවය නැවතත් ඔබට මතක ආවර්ජනය කරලීම පිණිස ඉදිරිපත් කර අතර තවත් දවසක මේ වගේ හරවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් හැමෝටම සුබ දවසක්.